හරි මේ තියෙන්නේ මම හදාගත්ත ස්ටෑන්ඩ් එකක්. එහා පැත්තෙම මෙහා පැත්තෙම දෙපැත්තෙම කීබෝඩ් තියන්න පුළුවන් වෙන මම හදාගත්ත ස්ටෑන්ඩ් එක. මම අද මොකද කරන්න යන්නේ, කීප දිනක් අහලා තිබුණා ඉස්සර XP 10 එක කොහොමද PSR මොඩල් එකකට MIDI කරගන්නේ කියලා. මම ඒක නිකන් සරලව කියන්නම්. මේ තියෙන MIDI කේබල් එකක්, MIDI DIN කේබල් එකක්. ඒ කියන්නේ 5 pin MIDI DIN කේබල් එක PSR S එකේ ඉන් කියන එකට ගහනවා, මිඩි ඉන් වලට ගහලා. මේ තියෙන්නේ මගේ XP 10 එක, ටිකක් අප්සට් කීබෝඩ් එක. ඒකේ හොඳ ටෝන්ස් නෑ, ගොඩක් පරණ ටෝන්ස් තියෙන්නේ. හැබැයි සමහර ලංකාවේ ප්‍රධාන බෑන්ඩ් මේව ගහනවා, ගහන්නේ මිඩි කරලා. වෙන මොනහරි මොඩියුල් එකකට මිඩි කරලා තමයි අනිවාර්යයෙන්ම ගහන්නේ. මේකේ තියෙන්නේ බේසික් ටෝන්ස්. එතකොට අපි මොකද කරන්න ඕනේ, අර කලින් PSR එකට ගහගත්ත කේබල් එකේ අනික් කෙලවර XP 10 එකේ අවුට් එකට ගහනවා. කියන්නේ XP 10 කේ අවුට් එකක් තමයි PSR S එකට ඉන් කරන්න. රයිට්? ඒ කියන්නේ සිග්නල් එක දෙන්නේ XP 10 එකෙන්, ඒක ඩිටෙක්ට් කරන්නේ PSR එකේ. හරි. එතකොට අපි PSR එක ඔන් කරලා සද්ද පොඩ්ඩක් අඩු කරමු, කෝකටත් වොලියුම් අඩු කරමු. එතකොට PSR එක ටර්න් ඔන් කරමු. කරලා ඒකෙත් කෝකටත් වොලියුම් ටික අඩු කරලා දාමු. හරි. දැන් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි. පොඩ්ඩක් වොලියුම් එක ඇරලා තට්ටු කරලා බලමු. ඒක ඔටෝමැටිකලි පියානෝ මෝඩ් එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ පාට් සිලෙක්ට් කියන තැනක් තියෙනවා PSR S මොඩල් වල. PSR SX වල තියෙනවා right 1, right 2, right 3 කියලා මට මතක හැටියට. මේකේ තියෙන්නේ left එකයි right 1, right 2 කියලා දෙකක් විතරයි. එතකොට කීකෙන් අපිට ටෝන් තුනක් එතෙන්ට දාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එක කැටගරි එකදී ටෝන් තුනක් දාගන්න පුළුවන්. ලෙෆ්ට් එකට එකයි, රයිට් 1 එකට එකයි, රයිට් 2 එකට එකයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ, ලෙෆ්ට් එකට දාන ටෝන් එක පිච් බෙන්ඩ් කරන්නවත් මොඩියුල් කරන්නවත් බෑ. ඒක ජස්ට් නිකම්ම ටෝන් එකක් විතරයි. එතකොට බලමු බැලන්ස් වලට ගිහිල්ලා ලෙෆ්ට් එකේ, රයිට් 1 එකේ, රයිට් 2 එකේ මම නිකමට වගේ වොලියුම් ඔක්කොම වැඩි කරගන්න. හරි, පොඩ්ඩක් එහෙම තට්ටු කරලා බලමු. වොලියුම් 127 තමයි ඔක්කොම තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ, මේ ලෙෆ්ට් කියන ටෝන් එක පිච් බෙන්ඩ් කරන්න බෑ. ඒක හැටි, ඒක සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නවා. හරි, දැන් මම වොලියුම් ඔක්කොම 127 වලට අප් කරලා මෙතනින් මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් බලමු. හරි, ලෙෆ්ට් එක. එතකොට රයිට් 1, රයිට් 2. හරි, මේ තුනටම අපිට ටෝන් තුනක් දාගන්න පුළුවන්. බලමු, මම ගිටාර් ටෝන් එකක් දාගන්නවා. හරි, ගිටාර් ටෝන් එකක් දානවා රයිට් 1 වලට. හරි, ඊට පස්සේ රයිට් 2 වලට මොකක් හරි දාන්න බලමු. මෙතනින් ගිහිල්ලා අපිට ඕන කැටගරි එකට ගිහිල්ලා ඒකෝඩියන් වලට ගිහිල්ලා හාමොනිකා වලට හරි මොකක් හරි එකට දාලා බලමු. දැනට දවලට වෙන හාමොනිකා දැම්ම රයිට් 2 වලට. එතකොට රයිට් 1 গিටාර්, රයිට් 2 හාමොනිකා. දැන් දෙකම ඔන් කරලා තිබුණා. දෙකම එකපාර ඇහෙනවා. ඒ කියන්නේ গিටාර් එකට හාමොනිකා එක ලේයර් වෙලා තියෙනවා. දෙකම ඇහෙනවා, මොකද දෙකම ලේයර් වෙලා තියෙනවා. ඊළඟට අපි පාට් සිලෙක්ට් එකේ ලෙෆ්ට් කියන එක, ඒ කියන්නේ වම් අත පැත්තේ අපිට යම් ප්‍රමාණයකට ටෝන් දාගන්න පුළුවන් එක ටෝන් එකක්. ඒක පිච් බෙන්ඩ් කරන්න බෑ කියලා මම කලිනුත් කිව්වා. දවල්ට් පේන ලෙෆ්ට් එකේදී ස්ට්‍රින් එකක් දේ ස්ට්‍රින් එකත් අපිට පුළුවන් කැමති ස්ට්‍රින් එකක් හරි සැක්ස් එකක් හරි ෆ්ලෝට් එකක් හරි ඕනෑ දාගන්න පුළුවන්. අපි සිලෙක්ට් කරලා බලලා හරියන එකක් අපි නිකන් දාලා බලමු. මොකද වෙන්නේ කියලා. හරි, දැන් මේ පාට් සිලෙක්ට් කියන ටික ඔගොල්ලෝ හැමෝම වගේ දන්නවා. බලමු දැන් ඒ ටික හදාගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා. මෙතෙන්දි පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ මේ ස්ප්ලිට් කරන එක ගැන.
කීබෝඩ් එක දෙකකට ස්ප්ලිට් කරන්න පුළුවන්. සමහර කීබෝඩ් තියෙනවා තුනකට ස්ප්ලිට් කරන්න පුළුවන් ඒවා. මේක ස්ප්ලිට් කරන එක ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. බැලන්ස් එකත් හරි 127 ඔක්කොම වොලියුම් අප් කරලා තියෙනවා. රයිට්. දැන් බලමු. උඩ කීබෝඩ් එක කියන්නේ එක්ස්පීරියන් එක ඔටෝමැටිකලි පියානෝ වෙනවා. ඒක සාමාන්‍ය ස්වරූපේ. MIDI කරපු ගමන් ඒ කීබෝඩ් එක පියානෝ රෝල් එකක් වෙනවා. පියානෝ විදිහට තමයි වැඩ කරන්නේ. ඒක සාමාන්‍ය විදිහ. අපි ෆන්ක්ෂන් වලට ගිහින් බලමු. ෆන්ක්ෂන් වලට ගිහිල්ලා එතනින් බලමු MIDI කියන එක සිලෙක්ට් කරලා. රයිට්. ෆන්ක්ෂන් ගියා MIDI සිලෙක්ට් කළා. රිසෙප්ට් මෙන්න මෙහෙම ලොකු පැනල් එකක් පේනවා. රයිට්. ඔය එක එක දේවල් සිද්ධ වෙනවා. නමුත් මම දැන් මෙතන ඒ ඔක්කොම කරන්න යන්නේ. මම MIDI edit කරන්න යන්නේ. මෙන්න මේ පල්ලෙහා බටන් එකේ ගොහම MIDI edit වලට යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. රයිට්. මේ තියෙන දැන් සිස්ටම් වලට ඇවිල්ලා තියෙන්නේ. දැන් මට ඕනේ MIDI වීඩියෝ ලින්ක් මට යන්න ඕනේ ඉස්සරහට. බලමු මේ ටැබ් කී එක පාවිච්චි කරලා MIDI රිසීව් කියන එකටයි යන්න ඕනේ. රයිට්. හරි. ෆන්ක්ෂන් වලට ගියා, MIDI වලට ගියා. ඊට පස්සේ MIDI රිසීව් වලට ගියා. හරි. ගියාම මේ ඇරෝ කීස් වලින් අප් ඇන්ඩ් ඩවුන් යන්න පුළුවන්. channel මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ part මාරු කරන්න පුළුවන්. හරි. ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. දැන් බලමු. අමත එක්ස්පීටෙන් එක පියානෝ තියෙනවා. කියන්නේ port 1. port 1 එකේ අපිට port එක වෙනස් කරගන්න පුළුවන්. port 2යි තියෙන්නේ. port 1 සහ port 2. දැන් අපි port 1 කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක්ස්පීටෙන් එක ගහලා තියෙන කේබල් එක තියෙන port එකට. එතකොට දැනට අපි ගහලා තියෙන එකයි ඒ port 1 එක අපි වෙනස් කරගමු. port 1 එකේ channel 1 එකේ part එක වෙනස් කරලා දැන් ඔයගොල්ලන්ට පේනවා part එක වෙනස් කරන්න පුළුවන්. off කරන්න පුළුවන්. බලමු off කළාම මොකද වෙන්නේ කියලා. off කළාම කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. off වෙලා තියෙන්නේ. සිස්ලාම වගේ MIDI වලට joint කරපු ගමන් ඔය ප්‍රශ්න එනවා. එහෙනම් මතක තියාගන්න off එක on කරගන්න ඕනේ. හරි. දැන් song වලට ගියාම normally piano tone එක තමයි එන්නේ. බලමු. right one. දැන් ඔය right one කියන්නේ PSR keyboard එකේ right one. ද පැහැදිලිව වෙන guitar tone එක XP10 එකට ඇවිල්ලා තියෙනවා. අපි වෙනස් කරලා බලමු. right two. දැන් ඔය තියෙන PSR ගේ right 2 එක තමයි ඔය ඇහුනේ. හැබැයි ගැහුවේ වාදනය කළේ XP10 එක. බලමු left එක මොකද වෙන්නේ කියලා. දැන් මම PSR ගේ left එකට දාලා තියෙන string එකත් ඒක XP10 එකත් එක්ක detect වුණා. දැන් keyboard කියන mode එකට ගියාම මොකද වෙන්නේ කියලා බලමු. දැන් පැහැදිලි කීබෝඩ් මෝඩ් එකට ගියාම උඩ කීබෝඩ් එකේ පල්ලෙහා කීබෝඩ් එකේ දෙකම එකම ටෝන් එකක් වැඩ කරන්නේ. ඒකත් මුලින්ම අපි MIDI වලට කනෙක්ට් කරපු ගමන් අපි අප්සෙට් වෙන පැටලෙන සීන් එක. එහෙනම් මතක තියාගන්න ඕනේ කීබෝඩ් මෝඩ් එකේ තිබුණොත් කීබෝඩ් දෙකම එකම ටෝන් එක තමයි යන්නේ. ඉතින් අපිට කැමති විදිහට right 1 හරි right 2 හරි left හරි මාරු කරලා තමන්ට කැමති ටෝන් එකක් ගන්න පුළුවන් XP10 එකට. එංගයි මේක දිහා බලමු. part select කියන කොටස PSR එකේ. ඒක තියෙනවා right 1 right 2 සහ left කියන. දැන් මෙතන right 2 කියන එක බලමු. ඒක තමයි guitar එක. right. එතකොට එතනින් harmonica වැඩ කළා. left again string වැඩ කරනවා. right. දැන් මොකද කරන්නේ මම?
පොඩ ස්පලිට් පොයින්ට් එක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. සමහර අය දන්නවා ස්පලිට් එක මෙන්න මේ විදිහට තියෙනවා. ලෙෆ්ට් එකයි රයිට් එකයි කියලා දෙකට බෙදලා තිනවා. රයිට් එක රයිට් 1 රයිට් 2 කියලා තියෙනවා. ඒක පැහැදිලිව දන්නවා. හරි. එතකොට ලෙෆ්ට් එක බෙදලා තිනවා කෝඩ්ස් වලටයි ස්ට්‍රින්ග්ස් වලටයි. රයිට් 1 රයිට් 2 බෙදලා තිනවා තව ඉන්ස්ට්‍රුමන්ට් දෙකකටයි. රයිට් බලමු මොකද වෙන්නේ කියලා. ඔය රයිට් 1 රයිට් 2 කියන්නේ මේ දෙකම එකපාර ඇහෙනවා කියන එකයි. ඒ කියන්නේ දෙකම ලේයර් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ ටෝන් දෙක ලේයර් වෙලා තියෙනවා. දැන් මේ කොටස තියෙන කෝඩ්ස් වලට. කෝඩ්ස් වලින් පස්සේ ලෙෆ්ට් එක. මෙතනින් එහාට හාමොනික. රයිට්. දැන් කෝඩ්ස් වාදනය කරන්න පුළුවන්. ලෙෆ්ට් එකට මොකක් හරි ස්ට්‍රින්ග් එකක් දාගෙන වාදනය කරන්න පුළුවන්. තව ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනේ ස්ප්ලිට් කරන්න සින්දුවේ හැටියට ඒක ටිකක් කරදර වැඩ. මේවා ඉතින් දැනගන්න කියනවා මිසක් මේවා කරන්න මහන්සි වෙන්න යන්න එපා. මේ දෙයෙන් දැයි කීබෝඩ් දෙකක් තියාගෙන ගහන එක. නැතර සින්දුවක් නෑ අර මේක ස්ප්ලිට් පොයින්ට් එක මාරු කරන්න යන එක හරි කරදරයි. ඉතින් මේක දැනගන්න ආඩමක් විදිහට කියනවා මිසක් ඒවා ගැන වැඩි හිතන්න යන්න එපා. දැන් පැහැදිලිව උඩ කීබෝඩ් එකෙන් ගිටාර් එකත් පල්ලෙහා කීබෝඩ් එකෙන් ස්ට්‍රින්ග්ස් සහ හාමොනික දෙකම වාදනය කරන්නත් පුළුවන්. බලමු ඊගාවට. දැන් මම වෙනස් කරලා වෙනස් විදිහකට හදාගත්තා. දැන් ලෙෆ්ට් එක গিටාර් රයිට් එකේ එක ටෝන් එකක් හාමොනික අනිත් ටෝන් එක XV10 එකේ ෆ්ලූට් මේ පැත්තෙන් කෝඩ්ස් මෙතනින් එහාට গিටාර් ගහන්නේ රෝලන්ඩ් XP10 එක වුණාට ඇහෙන්නේ යමහා ටෝන්ස්. හරි දැන් අපිට තේරෙනවා මොකද්ද කරන්නේ. සාමාන්‍ය කලේ ෆන්ක්ෂන් වලට ගියා, මිඩි වලට ගියා, මිඩි වලින් කෙලින්ම රිසීව් වලට ගියා. එතෙන්ට ගිහිල්ලා එතනින් අපිට අවශ්‍ය පාට් එක සිලෙක්ට් කරගෙන උඩ කීබෝඩ් එකට මොකක් හරි ටෝන් එකක් සෙට් කරගත්තා. ඉතින් කරන්න තියෙන්නේ ස්ප්ලිට් පොයින්ට් එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒක එහාම යා කරන හැටි දැනගන්න ඕනේ. ඒක හරි අමාරු වැඩක් නෙමෙයි. බලමු අපි කොහොමද සාමාන්‍ය සරල සින්දුවක් වාදනය කරන්න කියලා මේ විදිහට. සීයක් බැලුවොත් දෙන්නෙකුට වැඩිය ලයික් දාන්නෙත් නැහැ. ඒත් කමන්නේ පුරුද්දක් හැටියට දන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් මතක් වුණ ගමන් කියලා දෙනවා. හරි ඊළඟ වීඩියෝ එකේ තායි හම්බෙමු. බොහොම ස්තුතියි.